හොඳයි දැන් ඔබ දන්නවා වර්ග සමීකරණයක මූල හොයන්නට අපිට භාවිත කරන්න පුළුවන් ප්‍රධානම ක්‍රමවේදය තමයි වර්ගපූර්ණ සිද්ධාන්තය. ඔබ වර්ගපූර්ණ සිද්ධාන්තය පිළිබඳ අධ්‍යයනය කිරීමට මීට පෙර වීඩියෝ කීපය නරඹලා ඔබට ඒ දැනුම ලබා ගන්නත් පුළුවන්. මේ කොටස ඇත්තේ මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ වර්ග සමීකරණ විසඳන්නට අපිට පහසුවෙන් විසඳන්න තියෙන අනික් ක්‍රමවේදය තමයි සාධක මගින් වර්ග සමීකරණ විසඳන ක්‍රමවේදය. හොඳයි අපි සාධාරණ වර්ග සමීකරණ සැලකුවොත් ax වර්ගය දන්න bx දන්න c සමාන බිඳුව වර්ග සමීකරණ මේකේ a, b, c අවයවයක් වේ r ඒ වගේම a අසමානයි බිඳුව වෙන අවස්ථාවේදී ax වර්ග දන්න bx දන්න c සමාන බිඳුව වර්ග සමීකරණය අපිට සලකන්න පුළුවන්. යම් කිසි විදිහකට මේ වර්ග සමීකරණය රේඛීය සාධක දෙකක ගුණිතයක් විදිහට හදාගන්නට පුළුවන් නම් ඒ කියන්නේ x ඍණ ඇල්ෆා වාරයක් x ඍණ බීටා සමාන බිඳු ආකාරය පරිවර්තනය කරගන්න පුළුවන් නම් මේ පරිවර්තනය හැම අවස්ථාවෙම කරන්නට හැකියාවක් නැහැ. අපි උදාහරණවලදී සාකච්ඡා කරමු කොහොමද මේ වගේ සාධකයක් හදාගන්නේ කියලා. නමුත් මේ ආකාරයේ සාධක දෙකක් ලියාගන්නට පුළුවන් නම් ඔබට මේ සමීකරණය විසඳන්නට පුළුවන් ඉතා පහසුවෙන් මේ අවස්ථා දෙක වෙන වෙනම බිඳුවට සමාන කරලා. එහෙනම් ඔබට අවසානයේ උත්තර ලැබෙනවා x සමාන ඇල්ෆා හෝ x සමානයි බීටා කියලා උත්තර විදියට. නමුත් මේ දීලා තියෙන වර්ගජ ප්‍රකාශනයේ සාධක දෙකක් බවට පරිවර්තනය කර ගැනීමේ ක්‍රියාවලිය තමයි ඔබ සුළු කිරීම වශයෙන් සිදු කරන්නට අවශ්‍ය වෙන්නේ. බලන්න උදාහරණයක් අපි උදාහරණයක් සලකමු. x වර්ගය ධන 2x ධන 1 සමාන බිඳුව. හරි මේ වර්ගජ ප්‍රකාශනයේ දිහා බැලුවොත් මේ සමීකරණය දිහා බැලුවොත් අපිට තේරෙනවා මෙයා පූර්ණ වර්ගයක් විදිහට ලියා ගන්නට පුළුවන්. දැන් කොහොමද අපි මෙයාගේ සාධක නිර්ණය කරන්නේ? අපි පළවෙනියෙන්ම මේ x වර්ගයේ සංගුණකය x වර්ගයේ සංගුණකය සහ නියත පදය කියන පද දෙකේ ගුණිතය සලකනවා. මේ අවස්ථාවේදී x වර්ගයේ සංගුණකය 1යි නියත පදයත් 1යි. 1 වාරයක් 1. එහෙම ලැබෙන සංඛ්‍යාව 4. එතකොට අපි මේ සංඛ්‍යාවේ සාධක ලබා ගන්නවා එකතුව මේ මැද පදයට සමාන වෙන විදිහට. හොඳයි. එක වාරයක එක කියන එකේ සාධක ඔබ දන්නවා එක විතරයි තියෙන්නේ. එහෙනම් එක වැඩි කිරීම එක තමයි සාධක වෙන්නේ. එහෙනම් අපිට මේ සකස් කරගන්න පුළුවන් x වර්ගය ධන x ධන x ධන 1 සමාන බිඳුව කියලා. x ඉවතට ගත්තොත් x ධන 1 වාරයක් ධන x ධන 1 සමාන බිඳුව. එන අවසානයේ ලැබෙනවා x ධන 1 වාරයක් x ධන 1 සමාන බිඳුව. එන ඔබට පිළිතුරු විදිය ලැබෙන්නේ x සමාන ඍණ 1 හෝ x සමාන ඍණ 1. අන්න මෙතනදී අපිට පිළිතුරු දෙකක් ලැබෙනවා x සමාන ඍණ 1 හෝ x සමාන ඍණ 1. සාමාන්‍ය වර්ග සමීකරණය. නමුත් හැම වර්ග සමීකරණයක්ම මේ ආකාරයට විසඳන්නට බැරි වුණත් බොහෝ අවස්ථාවල අපිට ගැටලු විසඳීමේදී මේ වර්ගජ ප්‍රකාශනය දිහා බලලා ඒ වර්ගජ ප්‍රකාශනයට ගැළපෙන සාධක නිර්ණය කරගන්නට වෙනවා. හොඳයි සාධක නිර්ණය කරගන්න ක්‍රමවේදය තමයි x වර්ගයේ සංගුණකය සහ නියත පදය කියන පද දෙකේ ගුණිතය සලකන ඒ ලැබෙන සංඛ්‍යාව ඇසුරෙන් සාධක සිදුවේ. මේ සාධකවල එකතුව මැද පදයේ සංගුණකයට සමාන වෙන්න ඕනේ. ගුණිතය අපි මේ සලකන සංඛ්‍යාවේ ගුණිතයට සමාන විය යුතුයි. ඒ තමයි සාධක මගින් වර්ග සමීකරණ විසඳන්න අපි භාවිත කරන ක්‍රමවේදය. අපි තව උදාහරණයක් ආශ්‍රයෙන් මේක පැහැදිලි කරගමු.